හර්ෂණීට පුදුමාකාර අමුත්තක් දැනෙනේ. එහෙම අමුත්තක් මින් පෙර මේ සාප්පුවට ආවිත දැනෙන්නේ නැත. ගෑනුන්ට ඉව ඇත. ඇයට මොනවා හෝ දැනෙන්නට උයේ ඒ ඉවිනි. උදේ ඉදදී දෙන්නම් බදාගෙන අඬාන හිටියේ. හර්ෂණී නැවත නැවත සිතුවායේ. තමා නොදෙන මෙතන කුමක් හෝ සිදුවී ඇතැයි හර්ෂණීට දැනුනේ. හර්ෂණී අසංගට ගත්තේ නිකමටේ. අසංගය මම අසංග මොහොතක් යනතුරු කතා කළේ නැත. අසංගය මොකද ඔයාට වෙලා තියෙන්නේ මම කතා කරන්නේ කියන්න ආශි අසංගේ කඩන හර්ෂණීට එකවර ඇල්ලුවේ නැත. මොකද ඔයා නිකන් බය වෙලා වගේ. මට සනීප නැහැ ආශි. ඇයි කතා කළේ? මං සාප්පු ඉඳන් එන්නේ. ආ ඇත්තද? අපේ සාප්පුවේ වැඩ වෙන්නේ දැන් අපට ඕන විදියට නෙමෙයි. හර්ෂණී මේ කියන්නට යන්නේ ඡායා ගැන බව අසංග දනි. සාප්පුවේ වැඩවල කිසිම අවුලක් නැහැ ආශි. එතන වැඩ හරියට යනවා. ඡායා බලනවානේ. මාත් අහන්නේ ඡායා ගැන තමයි. අසංග මොහතකට නිහඬිවේ. මොකද ඡායා ගැන කියපු ගමන් එකපාර සයිලන්ස් උනේ. එහෙම දෙයක් නැහැ. ඡායා හොඳට වැඩ ටික කරගෙන යනවා. මං කියන දේ කාලෙක තේරෙයි. අසංග කතා කළේ නැත. හර්ෂණීට මේ නිහඬ බව ප්‍රශ්නයකි. මං හිතන් ඉන්නේ සාප්පුවට මාත් දෙන්න. අසංග ඒකට කිසිවක් කියුවේ නැත. ඒවා ගැන දැන් කතා කිරීම තේරුමක් නැත. ඇයි මං එන්න එපාද? මං එහෙම කිව්වේ නෑනේ ආශි. ඕන වෙලාවක සාප්පුවට එන්න. සාප්පුවට එන්න මං කස්ටමර් කෙනෙක් නෙමෙයි. මං කිව්වේ මං මැනේජ්මන්ට් එකට එනවා. මං ඇන්ටිටත් කතා කරනවා. ප්‍රශ්න තවම අවසන්ව නැතයි අසංගර සිතුනි. මැරිගලාට පස්සේ කොහොමරත් මට ගෙදරට වෙලා ඉන්න බෑ. මම ඔයත් එක්ක ෂොප් එකට එනවා. ඇන්ටිත් නතර වෙනවා කිව්වනේ. හර්ෂණී මේ කියන දේවල් වලට මොනවා කියන්නද අසංගර තේරෙන්නේ නැත. ඡායා සම්බන්ධ කිසිවක් නැවුනද හර්ෂිනිව තම බිනින් ලෙස කොහොමද තෝරාගත නොකියයි අසංගර සිතුනි. පුරා දවස් දෙකක් අසනේ වී ඇදට මී උන් තමගේ සැප දුක වත් ඇය ඇසුයේ නැත. එහෙම වෙනකොට ඇය කතා කරන්නේ ෂොප් එකේ මැනේජ්මන්ට් එකගෙනේ. ඡායට කතා කළ විගස ඇය අසන්නේ කෑවද කියයි. බෙහෙත් ගත්තාද කියයි. ගෑනු දෙන්නෙකුගේ වෙනස ආසර පොළොස්සේ. තම ජීවිත සම්බන්ධ බරපතලම ප්‍රශ්නේ පින්වන්ත ආකාරයට විසඳු අම්මාට අසංක නැවතත් පින් දුන්නේ. ජයා නිලංකා ළඟට වී සියල්ල කීවාය. නිලංකා සියල්ල අසහුණි ආශාවෙනි. ඒ කියන අතරතුර ජයා දෙතුන් වතාවම ඇඬුවාය. මැඩම් මිනිස්සෙක් නෙමෙයි නිලංකා. එයා දේව මෑණි කෙනෙක්. පුදුමයි. මැඩම්ට එයාගේ ලේලිව අඳුරගන්න පුළුවන් කෙල්ලේ. බොවගේ කෙල්ලෙක්ට පුතෙක්ව දෙන්න අම්මා කෙනෙක් හිතන්නේ නැහැ. එහෙම කියන්න එපා කෙල්ලේ. මේ ලෝකේ එහෙම ලෝකයක් නෙමෙයි. අපි දුප්පත් අසරණ කෙල්ලෝ. ජීවිතේ මොනාරි වුණා නම් මං උන්නේ අර දුප්පත් අම්මව බදාගෙන අඬනා ඉන්න. නිලංකා කෙල්ලගේ හිස පිළිමැද්දාය. පිච්ච හැම දෙයකටම දෙවියන්ට පින් දීපන්. උඹට අයිති දෙයක් උඹට ලැබුණේ. දෙවියෝ වුණත් මෙහෙම අපරාධ කරන්නේ නැහැ. මට නම් තවම හීනියක් වගේ. අද හර්ෂණී මිස් මෙතන ඉඳිද්දි මට බයත් හිතුණා. මං දැක්ක හීනේ හෙලවෙනවා වගේ මට දැනුණා. එයා නෙමෙයි චින්චි මාණිකාව ආවත් සර් උඹේම තමයි. අද කතා කරපු හැටි මං දැක්කනේ. ඉතින් වෙඩින් එක කවදද? විසඳගන්න තව ප්‍රශ්න තියෙනවනේ කෙල්ලේ. මෙයා නේද? තිලංග ඇසුවේ හර්ෂණීව සීකරේ. ලොකු සර් මොනවා මැඩම්ට කියේද දන්නේ. ඒත් මැඩම් තීන්නේ වෙනස් කරන්නේ. ඔව් මටත් විශ්වාසයි. අද ගෙදරත් එනවනේ. උඹත් අද රෑ වරින්. අනේ එහෙම හොඳ නෑනේ රත්තරන්. මං ඉරිදායින්න. කාල ඉඳලා යන්න එන්න ඕන. මගේ මගුලක් තීන්දුනා වගේ මට හිතෙන්නේ කෙල්ලේ. ඔබට තුරුණන් සරණම ලැබෙන්න ඕන. යුවතියන් දෙදෙනාගේම දැස්වල තෙත කඳුළු පටලයක් බැඳී ඇත. ඡායා උන්නේ නිලංගාගේ සුරත දෑතිම අල්ලාගෙන. අපි දෙන්නට ඔබ විතරයි උදව් කළේ. ඒ ගැන මම රාමසීතර උදව් කළා වගේ හිතන්නේ. ලොකු පින්කමක් කළා වගේ. හැමදාම ඔබ අපිත් එක්කම ඉන්න ඕන. දුප්පත් මට වෙන යාළුවෙක් නැහැ. නිලංගා ආදරෙන් කෙල්ලගේ මූණ අත ගෑවාය. වෙන කෙල්ලෙට මෙහෙම වුණා නම් ඉස්සෙල්ලම් පාටි එක දාන්නේ මට. ආත්ම ගානකට එහෙම වෙන්නේ නැහැ. මම්මගේ දරුවන්ටත් කියන්නේ ඔබට ලොකු අම්මා කියන්න කියලා. නිලංගාගේ ඇස්වල කඳුළුය. බල වෙනුවෙන් අද මම පන්සල් යනවා කෙල්ලි. කවදා හරි වෙඩින් එක ගන්න දවසට ඉතින් ඔබ තමයි මගේ බ්‍රයිඩ්ස් මේට්. අනේ මේ කැත මම. ඔබ කැත නෑ. හරිම ලස්සනයි. ඔන්න මන් දැම්මම කිව්වා. ඊට කලින් ඔබ එහෙම බඳිනව නෙමේ. හැම දෙයකටම පින් කෙල්ලේ. මන්නේ කෙල්ලේ පින් දෙන්න ඕන. මම මේ සාප්පේ ඉන්ටර්වියු ආපු දවස මට මතකයි. මට ඒ දවස හැමදාම මතක් වෙනවා. හැමදේම මටත් අමතක නෑ කෙල්ලේ. ඉවතියන් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන සීකලේ ඒ අතීතයේ. අසංග ඡායාව බලන්ට යන ගමන්ට ඇඳගත්තේ අලුත් කුරු පැහැගත් බතික් සරමකුත් බඩර පැහැගත් අත්කුට කමිසයකුත්ය.
ඒ ඇඳ කළු පහන් යකුලද දමාගෙන ඔහු කැඩපති ඉදිරියට ආවේ. ඔහු පසෝ කැඩපති ඇදෙන ඔහුගේම රුවා සිනාසුමේ ජීවිතයේ සියලු සුන්දර දේ හිමිකරගත් ආදරවන්තයෙකුගේ පැහැයේ මූණ මත දෙගුණි. අසංග ඔහුගේ වීකරල් රන් චේන් පටගෙන කරට දමාගෙන ඔරලෝසු අතේ බැඳගත්තේ. මෙහෙම ආයෙක් ගැන කෙල්ල සතුරු වුණා ඇත. මං ආසම ඔහොම සරම ඇඳලා ඉන්නවට හරිම ලස්සනයි. නුවරෙලිදී ඡායා කියෝ අයුරු අසංකර සිහිවිය. මං මොනව ඇඳලා ඉන්නවට දාස. ඡායා ඇසේ ඔහුගේ උරතලවල එල්ලියේ. අසංක ඇය රෑඳි රෑ ඇඳුමගෙන පෙන්වුවේ මේක ඇඳලා ඉන්නවට. ඡායා තොල්පට තද කරගෙන සිනාසුනාය. හරි වල් කොල්ලෙක්. ඒ සිනාව තවමත් අසංකට මතකේ. ජීවිතේ හැබෑෙන් දුටු ලස්සනම දේ ඒ සිනාවේ. සිනාසෙන ඇස් දෙකේ. උඩුමහලේ සිට පඩිපෙළ වැහගෙන එන අසංග දෙස රණතුංග මහත්මිය බලා වුණේ ආශාවෙනි. අසංගගේ ජීවිතයේ මේ තරම් අවවැජ්ජ චාම් සුන්දර ජීවිතයක් කිරීමේ පින හිමිය යුත්තේ අර දුප්පත් කෙල්ලටයයි ඇයට සිතුණි. සරමක් ඇඳගෙන සිරපු දෙකක් දාගෙන මනාලියා බලන්න යන පළවෙනි කොල්ලා ඔයා වෙන්නේ නැති. මේක හොඳ නැද්ද අම්මේ? අනේ හොඳයි. මම පහන තිබ්බා. ගිහින් වැඳලා එන්න. අද යන්නේ ඒ තරම් සුබ ගමනකි. අසංග බුදුන්ට වැඳ පැමිණ රණතුංග මහත්මියට වැඳියේ. ඔයා කවදාත් හොඳයි. ඒ තොයාව මෙච්චර හොඳ කෙල්ලෙක් කරන්න ඇත්තේ නම් අර කෙල්ලම තමයි. රණතුංග මහත්මිය කිව්වේ අසංගගේ හිස අතගාය. ඡායා මගේ ජීවිතේ වෙනස් කළා අම්මේ. ඒ වගේම මේ ගේත් කෙල්ල වෙනස් කරයි. මේ ගෙදර පාළු වැඩි. රණතුංග මහත්මිය කිව්වාය. යම්. ඒත් උන්ට යන්නට නොලැබිනි. අසංගත් රණතුංග මහත්මයා නිවසින් පිටතට යන්නට හඳනවා සමගම වගේ හර්ෂණයේ වාහනේ මිදුලේ නැවැත්තිනි. රණතුංග මහත්මයා අසංග දෙස බැලුවේ තරමක් අසරණවය. ඔයා මොනවත් නොකිය ඉන්න. හර්ෂිනී ආවේ අලුත් විලාසිතාවේ ලෙගින්ස් කලිසමකුත් එල්ලා වැටෙන ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන. ආ මේ කොහේ යන්නද? අම්මාත් පුතාවත් දෙක හර්ෂිනී ඇසේ පුදුමේනි. අපි පොඩි ගමනක් යන්න. මේ ගමන බාධා වෙම ඉතරම් සුබ නැතේ රණතුංග මහත්මියට සිතුනි. අද මන් ටිකක් කැන්ටිව හම්බ වෙන්න ආවේ. අපි පුතේ හෙට කතා කරමු. අද අපි මේ ගමනේ යන්නම ඕන. මටත් වැදගත් දෙයක් කතා කරන්න තියෙන්නේ. මං රෑට ඔයාට කෝල් කරන්නම්කෝ. කොහෙද මේ දෙන්න මේ හදිස්සි දුවන් යන්නේ? හොඳයි බලමු. හර්ෂණී සිතා ගත්තාය. ඉතින් ඇන්ටිලා කොහෙද යන්නේ කියලා මටත් කියන්නකෝ. රණතුංග මහත්මයා අසංග දෙස බැලි අසරණොයි. මගේ පොඩි වැඩක් පුතේ. ගිහින් ඇවිත් කියන්නම්කෝ. ඉතින් ඔච්චර වැදගත් ගමනට අසංගය සරමද ඇඳන් යන්නේ? රණතුංග මහත්මයා අසංග ඇඳුම් නැඳුම දෙස බලා සිනාසුනාය. ඒක රජගෙදරට යන්න උනත් හොඳයි පුතේ. හර්ෂණී කතා කළේ නැත. බලමු අම්මයි පුතයි රජගෙදරද වෙන ගෙදරකටද යන්නේ කියලා. හර්ෂණී සිතාගත්තාය. මං එහෙනම් යන්නම්. හර්ෂණී වායන්න ගොඩුවේ තරම් හිතවඳකින් නොවන බව දෙදෙනාටම වැටේනි. සොරි අම්මේ. අසංග කීවේ දුපිනි. එයාව කොහොමටත් ඔයාට ගැලපෙන්නේ නැහැ. මගේ ලේලිට ගැලපෙන්නේත් නැහැ. එහෙම කෙනෙක් එක්ක දුරගමනක් යන්න බෑ. ඒක ගැන ඔයා හිතන්න එපා. රණතුංග මහත්මිය කීවේ වාහනයට නැග්ග පස්සේ. අසංග අම්මා ප්‍රියකරනම සංගම් චිත්‍රපටයේ CD පටයගෙන වාහනේ CD ප්ලේයරට දැම්මේ. එයාටේත්ම රණතුංග මහත්මිය මුහුණ පුරා සුන්දර හසරැල්ලක් නැගිනි. එයාට සීවියේ ඇගේ තරුණ කාලේ. පුතා අම්මේ හිස්සතින් යන්න හොඳ නෑනේ. කෙල්ලට මොනවා හරි අරගෙන යන්න. අසංග සිනාසුමියේ ඇයි මොනවාවත් බලාපොරොත්තු වෙන්නේ නැත? මේ සියල්ල හර්ෂණීයදී ඇයව තමාට පමණක් දුන්නද? ඇය මහා ආශාවකින් ගනි. කෙල්ල පැළුණි තමාට බව අසංක දනි. තමාට පමණමයි. මොනවද අම්ම ගන්නෙ? රණතුංග මහත්මිය සිනාසුනාය. රත්තරන් කෙල්ලෙට රත්තරන් නොදී වෙන මොනව දෙන්නද? අසංක සිනාසුනේ අහිංසකවයි. අම්මා කෙල්ලට මේ තරම් ආදරේ වේයි ඔහු සිතුවේ නැත. වෝග් ජුවලස් සාප්පුවට දෙදෙනාම් පියනගිවේ ඉක්මනිනි. රත්තරන් බඩු තෝරන්නට රණතුංග මහත්මියගේ විශේෂ හැකියාවක් ඇත. එහෙත් ඇයට දුවෙක් උන්නේ නැත. උන්නානම් රත්තරණිය පොරවන්නට ඇය ආශාවෙන් උන්නාය. රණතුංග මහත්මිය රන් සාප්පුවේ තිබූ අලංකාර පළඳනා දෙස මොහොතක් බලා උන්නාය. මේක කොහොමද පුතා? වඩනා කරමාලිය පෙන්න අසද්ද්‍ය අසංකර පුදුම සිතුනි. ඒ ඊතා වඩනා එකක් බව ඔහු දනී. අම්මේ මේක ඡායයට හරි ලස්සන තියේ. කෙල්ලගේ බෙල්ල හීනී දිගයි ලස්සනයි. ඒ සිහින් දිගේ බෙල්ල උදේ සිපගත් අයුරු අසංකර මැවී පෙන්වේ. රණතුංග මහත්මිය ඡායා වෙනුවෙන් ඒ කරමාලිය ගත්තාය. කෙල්ල මේ තිල්නිය දෙක අන්න බව රණතුංග මහත්මිය දනී. පව් කෙල්ල. ඇයි තනියම කියා ගත්තාය. ඔවුන් නුගේගොඩ ඕග් ජුවලස් සාප්පුවෙන් පිටවෙද්දී එදෙස බලා වුන් කෙනෙක් විය. අඳුරු වැටී තිබූ නුගේගොඩ නගරයේ කොනක වාහනේ නවත්තාගෙන උන් හර්ෂණී අසංකවත් රණතුංග මහත්මියව දුටුවේ නැත. ඇය ඔවුන්ගේ වාහනේ පසුපස ආවේ යමක් ඉවෙන්මෙන් දැනිය. මගේ සැකේ හරි වගේ දෙන්නත් එක්ක වෝග් එකට ගිහින් ආවේ. හොඳ බර ගානක තෑග්ගක් ගත්තේ. එසේ මෙසේ කෙනෙකුට වෙන්න බෑ. බලමු. එතනින් අසංක වාහනේ හයි ලෙවල් පාර දිගේ ගොඩගම දෙසට පැදුවේ.
හර්ෂිනීද ඔවුන්ට නොපෙනෙන්නට ඔවුන් පසුපස වාහනේ පදවාගෙන ගියාය. මේ වෙනදේ ඇත්තනම් මං ඕකියව තියන්නේ නැහැ. අද රෑම ඉවරයක් කරලා දානවා. හර්ෂිනී සිතාගත්තේ වේගෙන් සුක්කානමට ගසමිනි. ජයා උන්නේ ගොඩගම් බව හර්ෂිනී දැන උන්නයි. බලමු අම්මයි පුතයි යන්නේ තේ හිඟෙන බැල්ලි ගෙදරටද කියලා. ඇයි කේන්තියන් සිතුවායි. වාහනේ නොගේකුඩ මන්සන්තින් හැරුවේ ඇත්තටම හෝමාගම දෙසට. අසංකර දැම්මීමාවත හුරුය. ජීවිතයේ සතුට තිබුණේ මේ කැලණි මිටියාවල අද්දරින් යන හයි ලෙවල් පාර කෙළවරේ කුඩා නිවසක උන් ඇගේ හදවත මතය. හර්ෂණීර් පුදුමය. අද උදේ ඡායව දකිද්දී පපුවට අසාමාන්‍ය ගැස්ම ඇයට මතකේ. ඒ ගැස්මම දැනුත් එයි. මේ අම්මත් පුතත් මේ සැන්දෑව යන්නේ ඡායාගේ නිවසටද? වෝක් එකකින් ගත්තේ කරාමු දෙකක් වගේ පොඩි දෙයක් නෙමෙයි. කරමාලයක් වගේ ලොකු දෙයක්. එහෙම දෙයක් අරන් යන්නේ ඇයි? හර්ෂණීර් තාම සිතාගත නොහැක. තමාට හිතෙන දේම ඇත්තයි තවමත් හර්ෂිනීට හිතෙන්නේ නැත. එහෙත් පපුවෙන් එන දැවිල්ල නිතරම උඩට මතුවේයි. මහරගමෙන් පසු විශාල වාහන තදබදයක් තිබුණේ නැත. අසංක අලුත් මනාලියක් බලන්නට යන තරම් ආශාවකින් වාහනේ පැදුවේ. කෙල්ලද සාරේගෙන් සැරසී ඉන්න බව ඔහු දනී. එහෙම මූණ උදේද දැක්කියේ ළඟ ළඟම දෝත මැදම දැක්කියේ. එහෙත් දැන් දකින්නතුරු නිවනක් නැත. ඉවසිල්ලක් නැත. පුදුමේ මේ ආදරේ පතාගෙනම ඉන්නට ඇත. පුතා අම්මේ वार पुते लोको वेडिंग का गन्न मोने द अम्मा हितने दे आसंग दानी हर्षिनी की प्रश्नी निसा ऐन्नी तादाबल आरबू दखे मेहम कैंदंग गियन मटा कमाक नया अम्मी हादा पातुले म आदरे करना ऐटा महामगुल आवश्यन होने बावर अनुतुग महात्मी दानी उन्टा आवश्य उंगे मुझ पुंची जीविते के तानिवान नटे पामनी किल्ल मुनारी हिताय दानने आसंग आदरे सिनासुमे चायट ओने अपिलांगे वेडला इन्न अम्मी मन दानवा मे हर्षिनी की प्रश्न निसा समरिट मामा अपी के तरह वे මාම පස්සේ අපිව තේරුංගානේ අම්මේ. ඔව් සමහර විට මාම තේරුංගානේ. මම මාමට පස්සේ කතා කරන්න. ඔව් එහෙම කතා කරන්නත් ඕන. රණතුංග මහත්මිය හූල්ලමින් මින් කීවාය. ඇයට දුක හර්ෂිනිය අහිමි යාම නොවේ. ඇය වැනි ලේලිය කොනතරම් සුවගත හැක. එහෙත් තම සොයරා වැනි අය ජීවිත කාලෙම සෙව්වා සුවගන්නට බැරි බව රණතුංග මහත්මිය දනී. ගොඩගම හන්දින් පාදුක දෙසට අසංග වාහනේ දමද්දී හර්ෂිනිය ගිනි ගන්නට උවාය. එහෙනම් මගේ සැකේ හරි. හර්ෂිනිය සිටිවි නොසන්සුන්මය. පාදුක පාරේ වෙල පසුකර ටික දුරක් ඇද්දී හමුවන ගුරු පාරේ කෙළවර ඡායාගේ නිවස පිහිට ඇත. රණතුංග මහත්මිය අවට පරිසර දෙස බලා උනේ ඡායා ගැන සිතමිනි. උදේ හවසට මේ කෙල්ල බස් වල නැගලා මේ තරම් දුරක් කොහොම ආවද පුතා? ඡායා බස් හෝල්ට් එකට එන්නේ 6ට අම්මා. ගුරු පාරෙන් අසංග හැරවුව පසු හර්ෂිනීට ඊට වඩා දුරක් යන්නට පුළුවන්කම නොවේ. අම්මටයි පුතාටයි රත්තරන් බඩු තරගෙන මේ ගෑණියව බලන්න ඉන්න තිබ්බ ඕනා මොකද්ද? හර්ෂිනීට තාමත් ඒ විසඳා ගත නොහැක. බදින් ඉන්න මටවත් චේන් පටක්වත් දීලා නැහැ. හර්ෂිනී සිතුවායි. හර්ෂිනී වාහනේ හරවා ගත්තේ සෑහෙන කේන්තියකිනි.